තෙල් ප්‍රශ්නයේ සම්බන්ධ ක්‍රියාවලියේදී කැබිනට්ටුව තුලද ඊට අදාළ වුණු සාධාරණ කතිකාවක් සිදු නොවුණු බවට අද දවසේ මාධ්‍යවල වාර්තා වුණා. ඒ වගේම ජනාධිපතිවරයා අත්‍යවශ්‍ය කාරණයක් මත පදිනම්ම ඊයේ දවසේදී කැබිනට් මණ්ඩලයට නොපැමිණීම පිළිබඳවද අද දවසේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැබිනට් තීරණ දනු දින මාධ්‍ය හමුවේදී පවා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීම සිදු කර තිබුණා. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කරමින් ඊයේ දවසේදී අප දුටුවා සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක් කර මතු කරනවා මේ තරම් ප්‍රශ්න සමුදායක් පවතින විටදී ඇයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට නොපැමිණියේ කියන කාරණය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මීට පෙරද අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් කැබිනට් මණ්ඩල පැවත්වා තිබෙනවා ඒ අරුමයක් නොවන බව රජයේ පාර්ශවයෙන් ප්‍රකාශ වුණා. ඊයේ දවසේදී තෙල් මිල වැඩි කිරීම හා සම්බන්ධ ක්‍රියාවලිය පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී උදේ ගම්මන්පිල විෂය භාර අමාත්‍යවරයා නිහඬව සිටි බවට කිසිදු ආකාරයේ ප්‍රකාශයක් සිදු නොකළ බවටද වාර්තා වෙද්දී චමල් රාජපක්ෂ මහතා විසින් මෙම තෙල් මිල වැඩි කිරීම හා සම්බන්ධ ක්‍රියාවලියට එරෙහිව කැබිනට් මණ්ඩලයේදී හඬ නගා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මෙවන් පරිසරයක් ඇතුළතදී මේ ආකාරයෙන් තෙල් මිල ඉහළ නැංවීම ජනතාවට දැරිය නොහැකි බව විශේෂයෙන්ම චමල් රාජපක්ෂ කැබිනට් අමාත්‍යවරයා ඊයේ දවසේදී ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් මේ සංවාදය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම තිබියදී මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පහළ මට්ටමේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ නිකුත් කරමින් සිටින්නේ මේක ඇත්තටම දරන්නට අමාරුයි. විශේෂයෙන්ම කමිටුවේ සිටින පාර්ශවයන් පවා කමිටුවේ වාඩි වී අනතුරුව මේක දැරිය මේක සාධාරණ එකක් නෙවෙයි කියන කාරණේ ප්‍රකාශයක් කර තිබුණා. මේ විද්දී පසුපෙළ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු මේ තෙල් මිල වැඩිවීම හා සම්බන්ධයෙන් දරනු ලබන්නේ සුභවාදී මතයක් නොව මක්නිසාදයක් මේ වන විට දීවරයින් බරපතල ප්‍රශ්නයක මුහුණ දී සිටිද්දී ලාම්පු තෙල් වැනි දේවල් වල මිල ඉහළ යාම පවා ඉතරම්ම උචිත කාරණයක් නොවන බව ප්‍රකාශ වී තිබුණා. කෙසේ වෙතත් මේ සියලු දේ අතරින් අපට වාර්තා වනවා සමගි ජන බලවේගයේ අභ්‍යන්තර කතිකාව සම්බන්ධ තොරතුරු. මීළඟ පාර්ලිමේන්තු රැස්වන මොහොතේදී සමගි ජන බලවේගයේ අපි ඊගෙනාව විශ්වාස භංගයකට සූදානමක් පවතින බව දැන් මේ සම්බන්ධ තොරතුරු වාර්තා වෙමින්. මොකද මේ සම්බන්ධයෙන් අපි විශ්වාස භංගයකට උනත් යන්නට දෙවෙනි වෙන්නේ නැහැ, බය වෙන්නේ නැහැ කියන කාරණේ සරත් ෆොන්සේකා ඊ මාධ්‍ය හමුවේදීත් කිව්වා. මේ සියලු දේ එකතු කරගත් විටදී දැන් ඔන්න සූදානමක් පවතින ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. අර සියලුම කරදර ටික සියලුම උවදුරු ටික හෙන ගහනකොට අලවංගුව විදුලට දාන්නා වගේ ගම්මන් පිළගේ පිටින් යනවා වගේ කාරණයකට එන්නට නියමිතයි. සමගි ජන බලවේගය මේ වන විට උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගෙනීමට සූදානමක් පවතින බවට මේ වන විට සමගි ජන බලවේග අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් ඒ ඉතාමත්ම ආන්දෝලනාත්මක තීරණයක් බවට පත්වෙනවා. මක්නිසාදයක් මේ වෙද්දි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුලද විතරා ආකාරයකින් වෙනම පක්ෂ ලෙස මේ සභාග වුණු පක්ෂ සියල්ල පිළිබඳ යම් ආකාරයෙන් විවේචනාත්මක අදහසක් තියෙනවා. ඒක විමල් වීරවංශගේ පක්ෂය හෝ වේවා, උදේ ගම්මන්පිලගේ පක්ෂය හෝ වේවා, නිදහස් පක්ෂය හෝ වේවා, මේ පක්ෂ සම්බන්ධයෙන් යම් ආකාරයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ මේ නායකයින් පිළිබඳ තරම් සුභවාදී කතිකාවක් නැහැ. ඒ නිසා උදේ ගම්මන්පිල සම්බන්ධ විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගෙන ආවොත් එයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම කුමන ප්‍රතිචාරයක් දක්වාවිද? එහා සමානම බැසිල් රාජපක්ෂ මහතා සමගින් දේශපාලන ගමන ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙන සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිම්මට්ටමේ මන්ත්‍රීවරු රැසක් සිටිනවා. මේ අය විමල්ව හෝ වේවා, උදේ ගම්මන්පිල බොහෝ වේවා රැක ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුල සිටගෙන ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමක් මේ විශ්වාස භංගයකදී සිදු කරා විද යන්න මේ මොහොතේ කතිකාවට බඳුන්වන මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා. කොහොම වුණත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කුමන තැනක සිටිනවාද කියන කාරණය පිළිබඳ අපැහැදිලි. කෙසේ වෙතත් මේ වන විට සමගි ජන බලවේගය නම් සූදානමක් පවතින බවට අභ්‍යන්තර තොරතුරු ආරංචි මාර්ගය සඳහන් කරනවා. උදේ ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගෙනෙන්නට ඒ පොයින්ට් එක, ඒ ට්‍රිකි පොයින්ට් එක ගන්නෙම මේ වෙද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අතරද යම් ආකාරයෙන් විවේචනාත්මක අදහසක් තිබෙනවා. ඇයි මේ තෙල් මිල වැඩි කරන්නට ක්‍රියාත්මක වුණේ කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා මේකට කොහොම ගම්මන්පිල මූණ දෙවිද කියන දේ තමයි අපට ඉදිරියේදී බලන්නට තිබෙන්නේ. කෙසේ වෙතත් අපි මේ වීඩියෝ එකෙදිත් මතු කරනවා අද දවසේ PCR 15000ට බැහැලා මේකනම් කරන්නට එපා. දාල බලධාරින් මේ අපි බොහොම ගෞරවයෙන් වැඳ නමස්කාර විල්ලන්නේ මේ PCR අඩු කරලා සමාජය ඇතුළත සිටින රෝගීන් හඳුනා ගැනීම යාන්ත්‍රණයක් සිදු නොවුනොත් අප කොතන නතර වේවිද යන්නත් කියන්නට බෑ. ඒ නිසා අහමු PCR පරීක්ෂණ ආරම්භ කරන්න කියන ඉල්ලීම මේ මොහොතේදී මේ දේශපාලනික කාරණා බලන අමාත්‍යවරුන් සිටිනවා නම් අපි ඔවුන්ගෙනුත් මේ මොලාව ඉල්ලනවා මේ රට බේරා ගැනීම සඳහා ඔබ හැමෝගෙම දායකත්වය ලබා දෙන්න කියලා.